දැන් අපේ ජීවිතවල අපි ගොඩක් වෙලාවට හරි ආසයි නිවසක් වුණත් ලස්සනට තියාගන්න. මම හිතනවා කීර්ති පැස්කෝල් මහත්මයා කියන කීලා දෙයි විරිද එහෙම සාමාන්‍යයෙන් ගේ ලස්සනට එහෙම තියාගෙන ඇති අනිවාර්යෙන්ම නේද? ඈ? ගෙදර ආයිත්තම් එහෙම කවුද අකමැති එල්ලලා තියන්න වීදුරු භාණ්ඩ වලින් නිර්මාණ කරන්න පිත්තල භාණ්ඩ තියන්න සාමාන්‍යයෙන් ගෙදර වටපිටාව එහෙමද? ඔව් චිත්‍ර තියෙනවා අතින් කරපු මේ පේන්ටින්ග්ස් තියෙනවා يعني මගේ දුවට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් බාල දුව නටාලියා එයාට එයාගේ අමුතුම චිත්‍ර ශෛලියක් කලාවක් තියෙනවා ඉතින් එයාගේ චිත්‍ර තියෙනවා ඉතින් පොඩි කලාත්මක ගතියක් තියෙනවා ඉතින් අපේ ගෙදරට ආවම කලාකරුවෙක් ගෙදර එහෙම වෙන්න බෑ නේද මේකට හොඳ ඉන්ට්‍රෝ එකක් දෙන්න ඕන නිසා හරි ලස්සන ගීතයකින් අපි මේ ආයතනයට යමු කියලා මං හිතනවා අපි ගීතයක් ගායනා කරමු නේද හොඳයි මොකද ගායනා කරන ගීතය තව දවසක් කවුරුත් ආදරය කරන ගීතයක්
ඒ දේ හරිම රසවත්. ඉතින් ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ. සංගීතයට අපිව අතරමං කරන්න පුළුවන්. මහා කාන්තාරවල හැගීම් වලින්. හරි. හොඳ ප්‍රවේශයක් ජයනි. ওই ප්‍රවේශයේ හොම්ම ගෙනියම් බලන්න. ඒක තමම කරන්න හිතාගෙන ඉත වැඩත් අමතක කරලා මේ ගීතයත් එක්ක අර මේ අවිෂ්ක කිව්වා වගේ අතරමං වෙලා හිටියේ දැන් තමයි ඔන්න මේ පැත්තට මේ අපි සූදානමින් ඉන්න වැඩේට මේ ප්‍රවේශයක් ගන්නෙ ශාමලි දිසානායක කියන අපිත් එක්ක අත්කම් නිර්මාණ ශිල්පිනියක් ලස්සන නිර්මාණ කරනවා මේ ඔබ දන්නවා ඇති මේ ලෝකයේ හරි ප්‍රසිද්ධ කලාවක් තමයි රෙසින් නිර්මාණ කියලා කියන්නේ මේ මෑත කාලයකදී ඉඳලා ලංකාවෙත් හරිම ජනප්‍රියයි ප්‍රචලිතයි ගොඩාක් දෙනෙක් මේ නිර්මාණ කරනවා සංරැකියාවක් විදිහට කෙනෙක්ට තිලින්නයක් විදිහට දෙන්න පුළුවන් ඉතින් අද අපේ අමුත්තා වෙනුවෙන් ආරාධිතයා වෙනුවෙන් ලස්සන නිර්මාණයක් ශාමලි හදන්න සූදානමින් ඉන්නේ ශාමලි මේ මට කියන්නකෝ රෙසින් නිර්මාණ පටන් ගන්න පටන් අරගෙන කොච්චර කාලයක් වෙනවද දැන් අවුරුද්දක වගේ පමණ කාලයක් වෙනානේ විවිධ විදිහේ නිර්මාණ කරලා තියෙනවා ඒ අතරින් අද අපි මොන වගේ නිර්මාණයක්ද ශාමලි කරන්නේ අද මං හදන්නේ පෙන් එකක් හරි එහෙනම් අපි ඕන කරන දේවල් මතක් කරලිමුද මොනවද ඕන කරන්නේ ඕන කරන දේවල් තමයි රෙසින් ඇන් හාර්ට්න විශේෂයෙන්ම මාක්ස් එකක් ඕන වෙනවා කිමිකල් මාක්ස් එකක් ඉතින් මෝල්ඩ් එකක් ඕන වෙනවා පෙන් එකක් ඕන වෙනවා ඒ කියන්නේ අපි කරන නිර්මාණය අනුව ඒ හැඩය අනුව තමයි මෝල්ඩ් එක අපි ගන්නෙ නේ ඔව් හරි ඔන්න ඔයගෙ විවිධ වර්ගයේ මෝල්ඩ් තියෙනවා පෙන් වර්ගේ උනත් විවිධ වර්ගයේ මෝල්ඩ් තියෙනවා අපි මේ භාවිතා කරලා තියෙන කිමිකල්ස් උත් එම විශේෂ ඒවද මොනවද මේක නම් දෙකට එක අනුපාතය. එතකොට කිමිකල් වර්ග ගත්තොත් 3ට එක අනුපාතය කියලා එහෙම කිමිකල් වර්ග තියෙනවා. මේක තියෙන්නේ දෙකට එක අනුපාතය. මේක පැය 8ක් යනවා හයි වෙන්න. ඒක නිර්මාණයේ ප්‍රමාණය අනුවත් කාලය වෙනස් වෙන්න පුළුවන්ද? අපි හයි වෙන්න තියෙන කාලය. එහෙම නැහැ. පැය 8ෙන් 8ට තමයි කොහොමදත් හයි වෙන්නේ. හරි අපි පටන් ගමු චාමලි. අපි දැන් මේ නිර්මාණය කරන අතරතුරේ අවිෂ්කටත් ওই පැත්තේ කතා බහ කරගෙන යන්න පුළුවන්. කීර්ති මහත්මයා දැන් මේ මට මතකයි මේ ළඟදී මේ මුළු පවුලෙම අය නුගසෙවරට ආවනේ දැන් මාස 3කට විතර කලින්. මම මේ වැඩසටහන් නරඹන වෙලාවකදී කිව්වා තාමත් ඔබේ බිරිඳ කිව්වා තාමත් මේ ආකර්ෂණය තියෙනවා තරුණ තරුණියන්ගේ මේ පුංචි වයසේ ඉන්න මේ අයගෙන් උනා තාම මේ ආකර්ෂණය තියෙනවා. ඉස්සර කාලේ ඉඳලා එහෙම ලැබිච්ච මේ මතක සටහන් තිලින් එහෙම නැද්ද ඔබතුමාට? ආදරේ නිසා ඒ කියන්නේ ප්‍රේක්ෂක ආදරේ නිසා කැමැත්ත නිසා ලැබිච්ච ඒවා. ඔව් ගොඩක් තියෙනවා මේ වගේ අත්දැකීම්. සමහර අය මාව බනින්ද කියලා හිතාගෙන ඉඳලා විවාහ නොවුත් නොවිච්ච අයත් ඉන්නවා. එහෙමත් ඉන්නවා. ඔව් ඉතින් මොනව කරන්නද? ඉතින් මෙහෙමනේ දැන් කෙනෙකුට ආදරේ කරන එක තව කෙනෙකුට වළක්වන්න බෑ තහනම් කරන්නත් බෑ. දැන් මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම් ඒක මට එපා කියන්න බෑ. ඒක යාගේ අයිතිවාසිකමක් නේ. මට ඒක පිළිගන්නවද නැද්ද කියන එක නේ මගේ වැඩේ. ඉතින් ඒ වගේ දැනටත් එහෙම ආදරය කරන අය ඉන්නවා. ඉතින් ඒක තින් විශේෂයෙන්ම කලාව වෙනුවෙන් මගේ ගීතවල කටහඬට වෙන්නේ නැති. ඉතින් එහෙම වුණා කියලා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මං කවදාවත්. මොකද කෙනෙකුගේ ආදරය ලැබෙනවා කියලා කියන්නේත් ඒක වාසනාවක් නෙනේ. නේද? ඉතින් ඒ වාසනාව මට එදා ඉඳලම අද වෙනකම්ම ලැබිලා තියෙනවා. ඉතින් ඒක මං හිතනවා මං ඉතින් ගොඩක් පිං කරලා තිනවා එහෙම ආදර ලැබන්න. ඉතින් මේ ආදර විවිධ විදිහ ආදරේවල් තියෙනවා ඉතින්. රසිකත්වය මේ ප්‍රේමය ඒවා හැම එකක්ම තියෙනවා. ඒ වගේම ගරුත්වය ඒ වගේම සමාජයේ මං ගොඩක් සමාජ සේවා කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒ සමාජ සේවා මත මට සලකනවා ගොඩක් අය. මම රෝගීන් වෙනුවෙන් සෑහෙන විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. පාසල් දරු දෙරියන් වෙනුවෙන්. ඉතින් ඒවා වෙනුවෙන් මට පිරිසක් ආදරය කරනවා. මගේ යහපත් ක්‍රියාවන් වලට සින්දු වලට වෙනම කට්ටිය අප්‍රිය කරති. ඒ වගේ ඉතින් කෙනෙකුට ඒ ආදරය තව කෙනෙකුගේ ලබා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. දැන් මං අහලා තියෙන කීමනක් තියෙනවා අපි උපන්න බව ලෝකයා දැනගන්නේ අපි යමක් කළොත් විතරයි කියලා. ඉතින් ඒ වගේ මම දැනෙන්න දෙයක් කරන්න මං උත්සාහ කරනවා. ඉතින් කලාවට දේවල් කරනවා. ඉතින් ඒ වගේ අපි මේ ඉන්න බොහොම කෙටි කාලයනේ තියෙන්නේ. දැන් මම ජීවත්වන ඉදිරියට ජීවත්වන කාලය දවස් ගණන් බැලුවොත් ගණන් කරන්න පුළුවන් දවස් ගණනක් නේ තව ඉතුරුලා තියෙන මට. ඉතින් අපි හැමෝටම එහෙමයි. ඒ ඉන්න හැම දවසකම අපි යහපත් ක්‍රියාවක් කරන්න ඕනේ. ඒක තමයි මගේ අරමුණ ඒකයි. හොඳ දේවල් කරන්න ඕනේ යහපත් ක්‍රියාවක් සමාජයට වැඩදායි දේවල් කාට හෝ හොඳක් කරන්න පුළුවන් නම් ඒ දවස වෙනුවෙන් මම ඒ දේ කරන්න පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නැහැ.
ඇත්තටම අපි කරන දේ ආදරයෙන් කැපවීමෙන් කරන තරමටම ඒ ඕනම ශාස්ත්‍රයකදී ලැබෙන වටිනාකමත් හරිම ඉහළයි. ඉතින් චාමලිත් ඒ වගේ බොහොම ආදරෙන් තමන් කරන නිර්මාණවලට වටිනාකමක් දෙන කෙනෙක්. චාමලි, අපි මේ කතාබහ හතර තුනේ මොනවද එකතු කරගත්තේ කියලා පොඩ්ඩක් අපි කියමුකෝ. අපි මෝල්ඩ් එකට මුලින්ම පෙන් එක දාගත්තා. अवश्य पेमानेमिकल गे मेकट मे फ्लवर्स दी डई फ्लवर्स दुरल මේවා ali express එකේ මිලදී ගත්තේ. ආ මිලදී ගත්තේ. නැත්තම් අපිට මේ මම අර කලින් පෙන්නෝ ඔබට මතකයි නම් මෙන්න මේ නිර්මාණය බලන්න. මේ තියෙන්නේ එහෙම මේ මල් ස්වභාවික මල් වේලලා කරපු නිර්මාණයක්. පොඩ්ඩක් පැහැදිලිව පෙන්නු. හරි මේ තියෙන්නේ. ඒ වගේම මේ මගේ ඉස්සරහත් තියෙනවා තව ඒ වගේ roses දාලා තියෙන චාමලේ. ඔව්. පොඩ්ඩක් මට ඒක ගන්න පුළුවන් නම් පෙන්නන්නම්. නැත්තම් මෙහෙමත් බලන්න පුළුවන්. මෙන්න මම අතටම පෙන්නන්න. මේ තියෙන්නේත් ඒ වගේ මේ roses වලින් හදපු එකක්. රෝසමල් ගොඩාක් වේලලා එකතු කරලා තියෙනවා ගොඩාක් කල් තියාගන්න පුළුවන් නේද මේ වගේ නිර්මාණ හැමදාටම තියාගන්න පුළුවන් ඇත්තටම ආදරෙන් මතක සටහනක් විදිහට දෙන දේවල් ලොකු කාලයක් තියෙනවා නම් තමයි අපිට ඒකේ වටිනාකම ඒ ආදරය දැනෙන්නේ ඉතින් නිර්මාණයක් විදිහට කෙනෙකුට තිලනයක් විදිහට දෙනවා නම් මේ වගේ දෙයක් දෙන එක හරි වටිනවා දැන් අද අපි කීර්ති පැස්කල් මහත්මයාටත් වටින තිලනයක් දෙනවා ඒක තමයි චාමලී මේ හදමින් ඉන්නේ අපිට තව ගොඩක් තියෙනවාද චාමලී ඉවර කරගන්න නෑ මේක දැන් මේ පළවෙනි ලේයර් එක දාන්නේ මේ පළවෙනි ලේයර් එක දාලා පැය 7ක් වගේ යනකොට මේක හයි වෙනවා පැය 7ක් විතර ඔව් එහෙම මේ පළවෙනි ලේයර් එක මෙහෙම දාලා අපිට එකපාර මේක දාන්න අමාරුයි මේ තේන් හැම හදාගත් එක ලේස් කීපයකට ඔව් ලේස් මේ ලේස් දෙකකට දාලා තියෙනවා හරි එනික මම මේක පොඩ පැහැදිලිව පෙන්න මේ තේන් අර චාමලීකෝ වගේ පළවෙනි කොටස පළවෙනි ලේයර් එක දැන් මේක දාලා තමයි පැය 7ක් විතර අපි වේලෙන්න තියන්න ඕනේ අතුරට අර මේ මෝල්ඩ් එකට පෑනේ හැඩේ තියෙන එකට පෑන් බටයක් අපි දාලා තියෙන කාබන් තියෙන ඒ කුඩින් තමයි මල් දාලා පළවෙනි ලේයර් එක අපි දාගත්තේ ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මේකට ආපහු ලේයර් එකක් දාගන්නවා ඔව් ලේයර් එකක් දානවා හා एक अद्दाल पै हाथक थी ना ओ एक अद्दाल पै हाथक थी ना ओ एक अद्दाल पै हाथक कितने दिन बाद वैसे तो मैं मेरे वाके पहनने का किन हाँ क्योंकि सांपूर्ण निर्माण या कावसान कराने आप इतने पैर विस्सी हाथरात के तरह खाले क्या ना वाके खाले अनिवार्य में आने आने हाँ री इतने में तेरे नेविदी के हदागत लस्सन වටිනම දෙයක් ඉතින් පෑනක් කියන දේ හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ වගේ දෙයක් ඔබට රෙසින් වලින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ අතරේ ඔබ කරපු නිර්මාණ කීපයකුත් තියෙනවා. අපි ඒවා පෙන්නමුද? මේ එන්ගේජ්මන්ට් එකකට හදපු පෙන් එකක්. එන්ගේජ්මන්ට් එකකට. නම දාලා ඩේට් එක දාලා. ඒක දාලා. ඉතින් එන්ගේජ්මන්ට් එකකට හදපු එක. මේක මේ එන අයට දීපු තිරණයක් විදිහටද සහභාගී වෙච්ච අයට දෙන්න තිරණයක් විදිහට. එන්ගේජ්මන්ට් එක වෙලාවේ අස්සම් කරන්න. අස්සම් කරන්න. ඒ වගේම මේ මම අර කලින් උත්පතක් කරන්න හිටියේ ලයිට්ස් දාලා කරපු ලොකු නිර්මාණයක් තියෙනවා නේද මේක අපිට පෙන්න ගන්න පුළුවන් දෙයක් තියෙනවාද ජාවලි මේ මුස්සල පෙන්වන්න පුළුවන්ද ටිකක් දිගයි ප්‍රමාණය මේ තියෙන්නේ ඒ වගේ රාත්‍රියට වැඩි අලංකාරයක් ගේන නිර්මාණයක් ටිකක් මේක බයත් දෙකට හදපු එකක් පොඩි බබෙක්ගේ ටිකක් කාලයක් වැඩිපුර යනවානේ ඔව් මේකට සති දෙකක වගේ කාලයක් යනවා හරි දැන් කතාවෙන් කතාවෙන් මම මේ වෙලාව ගන්නවා වැඩි කියලා මට හිතෙනවා දැන් චාමලී අදපු නිර්මාණය තිලිනය අපි කීර්ති පැස්කල් මහත්මයාට පිළිගන්නමුද මම කියලා පිළිගන්නවන්න මම ඔබතුමාට අද දවස මතක හිටින්න පොඩි තිලිනයක් අපි දෙනවා හරි චාමලී සමහර දවස් තියෙනවා ජයනි මේ ඇත්තරම සමහර නිර්මාණයන් තියෙනවා ඒවා මිල කරන්න බෑ ඒවා හරියටම කිව්වොත් තමාගේ අතින් හදලා තමාගේ ආදරේ පිරිනමන නිර්මාණයක්. දැන් මලක්ුණත් හඩෙන් සල්ලි දීලා ගන්නවට වඩා තමාගේ අතින්ම කඩලා කෙනෙක්ට දෙනවා නම් ඒ වටිනාකම වැඩි. ඒ වගේ තමයි මේ ආදරේ පිරින්නේ එතකොට. අවිෂ්ක කිව්වා වගේම මේ ඒක නිර්මාණය කරපු කෙනාම දෙනකොට තමයි වටිනාකම වැඩි. චාමලී කිහිල්ලා දෙමු. බොහොම ස්තුතියි. මේක මන් නිකන් පණ වගේ ආරක්ෂා කරගන්න ඔය වෙනකොට. හරි ගස්සන. හරි ඒක තමයි ආදරය. ඔව් දැන් ඔබතුමා මේ ගුරුවරයෙක් විදිහටත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන නිසා මම හිතනවා වඩාත් ප්‍රයෝජනවත් වෙයි කියලා නේද? අනිවාර්යයෙන්ම.
ඒ නිර්මාණය අපි පෙන්වමු ඒක පෑන් තුඩට පොඩි කෑල්ලකුත් තියෙන ලස්සනට නේ ලොක් කරන්න එක හරිම ලස්සනයි අර මේ කඩෙන් අපි දෙයක් මිලදී ගන්නවට වඩා නේද අපිම හදලා කෙනෙකුට දෙනකොට ඒක වටිනාකම වැඩි දැනෙන හැටි පස්සේ ලාවක මම අහගන්න ඕනේ මේක හදපු කොහොමද හදන්නේ කියලා හැබැයි ඉවසීම තියෙන්න ඕනේ මේ වගේ නිර්මාණයක් කරනකොට පැය 24ක් විතර යනවා නිර්මාණය ලස්සන බලන්න අනිවාර්යයෙන් ඒ කලාකරුවන්ට කොහොමද ඉවසීම තියෙනවා නේද කියද්දි මම අනිවාර්යෙන් කලාවෙන් අපිත් ලබාගත්ත තවත් ලොකු දායාදයක් තමයි ඉවසීම කියන්නේ ඉවසීම නැත්තම් ඇත්තටම අපිට මේ කලාව කරන්න බැහැ සමහර නිර්මාණ කරනකොට ගතවන කාලය බැලුවම පුදුම ඉවසීමක් තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒක පුරුදු වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ තිලින මල්ලි උදේ 8 ඉඳලා ඉන්නවා. තාම සින්දු තුනයි වාදනය කරේ ඉන්නවා ඉවසීම. පැය තුනක් මෙතන ඉන්නවනේ. ඒ කියන්නේ ඒ කලාව විසින් ප්‍රගුණ කරපු තවත් ලොකු ශිල්පයක් තමයි මේ ඉවසීම ගුණය කියන්නේ. චාමිලි බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉක්මනින් මතක් කරමු. මේ කීර්ති මහත්මය කියන්නේ ඇත්තරම දැන් ගුරුවරයෙක්. ගුරුවරයෙක් කියන්නේ සංගීතයේ පිපාසය තියෙන දක්ෂ ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට උගන්වන අමුතුම ආකාරයේ ගුරුවරයෙක්. අපි මතක් කරමු සංගීත ඇකඩමි එකක් තියෙනවා නේ? ඔව්. ඇකඩමි දෙකක් තියෙනවා. සංගීත භාණ්ඩ විකුණන තැනකුත් තියෙනවා. පැස්කෝලේ සවුන්ඩ් ඔෆ් මියුසික් කියලා නුගේගොඩ කොහුවල මල්ලත්ත පාරේ තියෙනවා. එතන ගායනයේ වාදනය හැම සංගීත භාණ්ඩයක්ම උගන්වනවා. කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිමහල්ලා වෙනකන් විශේෂයෙන්ම මේ ගායන පන්තියක් තියෙන සමුදාගහරුවද බදා දවස් තුනේම වැඩිහිටියන් සඳහා. ඉතින් මේ වැඩිහිටියන් හරිම ආසාවෙන් මේ පන්තියට එන්නේ. එළ පැය දෙකක් තුනක් ඉතින් පන්තිය පැවැත්වෙනවා. ඉතින් ඒගොල්ලන්ට සාමාන්‍ය සරල ගීතයක් ගායනා කරන්න ඕන වෙලාවට ඒක කොහොමද ගීතයක් අඩුපාඩුවක් නැතුව ගායනා කරන්න කියන එක තමයි පන්තිය කියලා දෙන්නේ. ඉතින් ඒක හරි වැදගත් පන්තියක්. ඒ වගේම තව ජුබිලිකනුවේ තියෙනවා සංගීත පාසලක් ජුබිලිකනුවේ සොනික් මියුසික් සෙන්ටර් කියලා. ඉතින් මේ තැන් දෙකේ ඕන කෙනෙකුට සංගීතයේ විභාග සඳහා පෙනිසිටින්න විෂයන් හදාරන්න පුළුවන්. ඒ වගේම බටහිර සංගීතය හදාරන්න පුළුවන් ට්‍රිනිටි එක්සෑම්ස් වලට. ඒ වගේම సౌందර්යය එහෙම නැත්නම් ආශ්වාදයේ සඳහා සංගීත ඉගෙන ගන්න අයටත් අවස්ථාවක් තියෙනවා. පියානෝ, ඩ්‍රම්ස්, ගිටාර් ඕන එකක් තියෙනවා. 0112082 කියන දුරකථන අංකයට කතා කරොත් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් මේ සංගීත ඇකඩමිය ගැන. අංකයක් තියෙන එකක් කියමු. 0112082565. ඒක පැස්කෝල් සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයේ අංකය. ඇත්තටම සංගීතය කියන්නේ ඔසුවක් නිසා ගොඩාක් ජීවිත සුවපත් කරන්න හැකියාවක් ලැබෙන ඔබතුමා එහි පුරෝගාමීෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් බොහොම ස්තුතියි කාර්යබහුල වේලාවක අද අපේ නුගසෙවන අපේ මේ නිවහනට අපේ ආලින්දයට ගොඩ වැදුනට ඒක ඉතාමත්ම අගය කොට සලකනවා. ඉතින් ඒ වගේම චාමිලි බොහොම ස්තුතියි ඔබටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ ලස්සන නිර්මාණයක් කරලා දුන්නට. අපි තවත් දවසක මුණ ගැහමු. ඒ වගේම තිරින තුෂාර අර කිව්ව වගේම උදේ 8 ඉඳලා කිසි කම්මැලිකමක් නැතුව 11 වෙනකම් හිටියා නේද? ඒක අපවීමත් අගය කරන්න ඕනේ. එහෙමනම් අපි අදට නුගසෙවෙනින් සමගන්නයි සූදානම් වෙන්නේ. නැවත වතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් කලා නිර්මාණ වලින් අපිට දකින්න ලැබෙන්නේ කියලා අලුත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්න කියලා. එහෙමනම් අපි සමගම නේද අවිෂ්කාදට. ඔව්. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ නිර්මාණයන් තව තවත් බිහි වේවා කියලා. ඒ වගේම මේ වගේ වාසනාවන්ත චරිතයන් එක්ක මේ කාලය ගෙවෙන කාලය තව තවත් ලස්සන වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබට නිරෝගී සුබ අනාගතයක් වේවා. බොහොම ස්තුතියි.